එහෙමයි. Wow, පුදුම ලස්සන performance එකක්. මං හිතන්නේ අපේ coaches-ලට පුටුවේ ඉඳගෙනත් ඉන්න බැරි වුණා. Especially අපේ coach Ureshaට. ඉතින් ඒක එහෙම වෙනවනේ. Coach Ureshaට කලින් මට මෙහෙම අහන්න හිතුණා. Coach Pradeep, මෙතන අපි දැක්කා අති දක්ෂ චූටි ගායකයෝ 3 දෙනෙක්. හැබැයි මම එතනින් එහාට ගිහිල්ලා දැක්ක චූටි නළුවෝ 3 දෙනෙක්. හරිද වැරදිද මම? 100%ක් හරි. හරි. 100%ට වැඩිය හරි. ඇත්තටම පුතේ මේ වයසේදී මේ වගේ perform කර කර sing කරනවා කියන එක මතක තියාගෙන අර performance උත් මතක තියාගෙන එකට කියන ඒවත් හොඳට බැලන්ස් කරලා හොඳ එනර්ජි එකක් තියාගෙන කියනවායි කියන එක ඒක පහසු දෙයක් නෙමෙයි. කෝ චුරේෂා ඉතාම ලස්සන වැඩක් සිංගින් පැත්තෙන් ඒ කරන්න ඕන දේවල් ටික ලස්සනට එකතු කරලා performance එකත් එකතු කරලා මාර වැඩක් කරේ. ලියම අය. කෝච් හර්ෂණ. හරි සැර වොයිසස් තුනක් තිබ්බේ නේද? ඉතින් මතක් වුණා මටත් මගේ පොඩි කාලේ ඔයාලා දැක්කාම මේ ඔහො ඉතින් පුතේ විශේෂයෙන්ම කියන්න උනේ නතාෂා මේගොල්ලෝ බැටල් එකක් උනාට මේක මං හිතනවා ඔයාලා මාර ලස්සන පර්ෆෝමන්ස් එකක් කියලා හිතාගෙන ඒක උපරිමෙන් කරන්න ට්‍රයි කරා. ඒක පුතේ ඒක මාරයි. ඉතින් බැටල් එකකට එහා ගියපු දෙයක් උනා එතන මම ඒක කියන්න තමයි උත්සාහ කළේ. ඉතින් පුතේ සුබ පැතුම්. ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා. The Voice Kids Sri Lanka Battle Rounds මේ වේදිකාවේ මේ බැටල් එකක් කිව්වට හරිම ආදරණීය සටනක් කෝච් නදිනි. මොකද හිතෙන්නේ අද මේ performance එක ගැන? හරිම ආස හිතුණා නටාෂා දැක්කහම. මොකද මේ දැන් මම ඇත්තටම මේගොල්ලෝ සින්දු කියනටත් වඩා මේගොල්ලෝගේ පර්ෆෝමන්ස් එක දිහා බලන් ඉතින් හරිම ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් මේ තුන්දෙනා අතර මම දැක්කා. සහ මගේ ඇස් ගන්න හිතුන්නේ නැහැ එතනින්. ওই තුන්දෙනාම හරිම අති දක්ෂයි හරිම පවර්ෆුල් වොයිසස් තුනක් තියෙන ওই තුන්දෙනාගේ. ඉතින් මට හිතා ගන්න බෑ ඔය තුන්දෙනාගෙන් කවුරු ඉදිරියට යයිද කියලා. ඔය තුන්දෙනාටම සුබ පතනවා කවුරු ඉදිරියට ගියත් ඔය තුන්දෙනාටම දීප්තිමත් අනාගතයක් තියෙන බව මට අනිවාර්යයෙන්ම විශ්වාසයි. දැන් අපි හදන්නේ මේ පුංචි අති දක්ෂ මේ පුංචි මල්වල අයිතිකාරිය ගවට යන්න. මං එහෙම කිව්වෝ එක වැරදි නෑ කියලා මං හිතනවා කෝච් රේෂා. මං හරි නේද? ඔව් ඇත්තටම හැමතිස්සෙම කියන්නේ මේ මගේ දරුවෝ ටික කියලා. ඒගොල්ලොත් කොයි වෙලාවෙ ඇහුවත් මේ මම කවුද කියලා හැමම කියන්නේ කෝච් කියනවට වැඩිය මේ අපේ අම්මා කියලා. මං හිතන්නේ කෝච් කෙනෙක්ට ලැබෙන්න පුළුවන් උපරිම තැන ඒකනේ. ඊට වඩා දෙයක් මොනවාදනේ? ඇත්තටම I think මං හිතන්නේ මේ මට අද දවස ගැන කිව්වොත් මං හිතන්නේ නිම්නත් බිනත් ජනින්දු මේ තුන්දෙනාම මම හිතුවටත් වඩා මේ නිර්මාණයට මේ 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 ගීතයට සාධාරණයක් ඉෂ්ට කරා. හරිම ලස්සනට පුතේ ඔයාලා තුන්දෙනා මේ ගීතේ ගායනා කරමින් ඉදිරිපත් කිරීම කළා. හරිම ලස්සනයි. මට හිතාගන්න බැ මේ මගේ ටීම් එකේ පුතාලා තුන්දෙනෙක්ද කියලා. ඒ කියන්නේ අද අපි මේ අති දක්ෂ කන්ටෙස්ටන්ට්ස්ලා තුන්දෙනා කෝච්වත් පුදුම කරා. එහෙම නේද? ජනිදු, නිම්න, විනාත්. එහෙම නේද? කෝච්ටත් පුදුමයි. ඔව්. හරි. කෝච් රේෂා. දැන් ඇවිල්ලා තියෙන්නේ මේ පුංචි අති දක්ෂයෝ 3 දෙනාගෙන් මොන අති දක්ෂයාද ඉදිරියට යන්නේ? මොන අති දක්ෂයෝ 2 දෙනාද මෙතනින් සමු ගන්නේ කියන තීරණය ගන්න වෙලාවයි. It's decision time. මේ තීරණය ඔබ සතු. නතාෂා ඇතරම මට මේ වෙලාවේ දැනෙන හැඟීම මම කියන්නම්. හරියට මම මේ සීට් එකේ මම ඉන්නේ මරණයට නියම වෙච්ච කෙනෙක් වගේ. ඊළඟට මම මගේ මරණය සිද්ධ වෙනවා නම් ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒ මට දැනෙන ගැස්ම, ඒ බය, ඒ හැමදේම මට මේ වෙලාවේ දැනෙනවා. සහ මට තව එක දෙයක් කියන්න ඕනේ මේ මේ වේදිකාවෙන් පිටුපස මේ දරුව 3 දෙනා මට වැඳලා මුලින්ම මේ දැන් මේ තරඟේ සහභාගී වෙන කලින් ඒ තුන් දෙනා කියපු එක දෙයක් තිබ්බා. ඒ තමයි කෝච් අපිට දිනන්න නෙමෙයි ඕනේ හොඳ වැඩක් කරන්න කියලා. ඉතින් පුතාලා 3 දෙනාට මම හරිම ආදරේ. ඕගොල්ලන්ගේ හැකියාවන් උපරිමයි
නමුත් මට මේ වේදිකාවෙන් එක්කෙනෙක් තමයි ඉදිරියට අරන් යන්න පුළුවන් අද දවසේදී. මං හිතනවා මේකෙන් ඉදිරියට යන පුතා ඇරෙන්න අනිත් පුතාලා දෙන්න මගෙත් එක්ක තරහ වෙන එකක් නෑ. මම හැමදාම උගලන්ට හරිම ආදරේ. මගෙත් එක්ක තරහ වෙන්න එපා. සහ මුකුත් හිතේ කිසිම හැඟීමක් තියාගන්න එපා. ඒ ආදරේ ඒ විදිහමයි. මං ඉදිරියට අරන් යන්නේ නින්න ඔයාව. ගොඩාක් ස්තුතියි එකතු වුණාට ඔයා ලස්සන්ටම සින්දුව කිව්වා ජනිදුත් එහෙමයි අපි එහෙනම් කෝච් බලාගෙන ඉන්නවා අපි කෝච් ගාවට යන්න හා ආයි ආයි සිකන්දෙන්න නම් සිකන්දකට දුක නෑ නේද අරේ දුක බබලන්න නේද मगे टीम के मे पर्फॉर्मेंस कैमरा अनिवार्य मे वीडियो के लाइक करान कमेंट करान शेयर करान मे वगे पर्फॉर्मेंस दिखटन बलाने कैमरा अमत को द वॉइस किड्स श्रीलंका यूट्यूब चैनल सब्सक्राइब करान।